කොහොමද යාළුවනේ වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි මෙන්න මේ ගවමෝස්තරය තමයි මං වලට කියා දෙන්න හදන්නේ. පහලින් රපල් කොටස් දෙකක් තියෙනවා. අත්‍රහිත ගවුමක් තමයි මේ මම අද නිර්මාණය කරන්නේ. සෙමිපිටට් ආකාරයට තමයි මං අද වලට කියලා දෙන්නේ. සැහැල්ලු ගවුම් රෙදි වර්ගයකින් මේ ගවුම නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු මේක කොහොමද ඇඳගන්නේ කියලා. බ්ලොක් එක ඇඳගන්නේ කොහොමද කියලා. මම මුලින්ම ඉදිරිපස බ්ලොක් එක තමයි කියලා දෙන්නේ. මම අදගත්ත මිනුම් උරහිත මිනුම් මංගල් 14යි, පපුවට මිනුම් මංගල් 36යි, ඉනවට මිනුම් මංගල් 32යි, උකුල වටංගල් 40යි, පපුවට උස අඟල් 10.5යි, ඉනට උස මගේ අඟල් 15යි. ගවුමේ සම්පූර්ණ උස මම අඟල් 40ක් විදියට තමයි අරගෙන තියෙන්නේ. පිටිපස් සඳහා දිග සිපර එකක් මම යොදනවා. මුලින්ම ඉදිරිපස පළුව නිර්මාණය කරගනිමු. උරහිස රේඛාව මේ ආකාරයට ඇඳගන්න. උරහිස රේඛාව මත මූලික කරපළල ලකුණු කරන්න. මගේ මූලික කරපළල අඟල් 3යි. මූලික කර ගැඹුර මගේ අඟල් 3.5යි. ඉන්පසුව මූලික කර මේ ආකාරයට ඇඳ ගන්නවා. ඔයාලගේ මූලික කර හදාගන්නේ කරවට මිනුම 4න් බෙදලා එන සංඛ්‍යාව මූලික කර ගැඹුර විදිහටත්, එමාපු සංඛ්‍යාවෙන් අඟල් භාගයක් අඩු කරාම මූලික කර පළල විදිහටත් අපිට භාවිතා කරන්න පුළුවන්. උරහිස මිනුම් අඟල් 14යි, 14 දෙකට බෙදුවාම අඟල් 7යි. එම 7 ලකුණු කරපු ලක්ෂයේ ඉඳන් 15ට අඟල් 1ක් ලකුණු කරලා මම උරහිස ඇල රේඛාව මේ ආකාරයට ඇඳ ගන්නවා. දැන් මම අඳින්නේ මූලික අත්කට උස රේඛාව උරහිස බෙදීම දෙක. ඒ කියන්නේ අඟල් 7ට අඟල් භාගයක් එකතු කරාට පස්සේ නගේ මම අඟල් 7.5 මූලික අත්කට උස විදිහට ලකුණු කරනවා. මම සෙමි පිටට් ආකාරයට නිර්මාණය කරන නිසා තමයි අඟල් භාගයක් එකතු කරේ. මෙම රේඛාවේ හරිමැද ලක්ෂ්‍ය ලකුණු කරලා එම ලකුණු කරපු තැන ඉඳන් මේ පැත්තට අඟල් භාගයක් ලකුණු කරන්න. මූලික අත්කට උස රේඛාව මත පපුවට මිනුමට බුරුල විදිහට අඟල් දෙකක් එකතු කරලා 4න් බෙදුවා මෙන්න සංඛ්‍යාව ලකුණු කරනවා. මගේ පපුවට මිනුම අඟල් 36යි, 36ට අඟල් දෙකක් එකතු කරලා 4න් බෙදුවාම මට එන අඟල් 9.5ක්. එම අඟල් 9.5 මේ රේඛාව මත මම ලකුණු කරනවා. ඉන්පසුව මූලික අත්කට මේ ආකාරයට ඇඳ ගන්නවා. දැන් මම ලකුණු කරන්නේ පොයින්ට් උස අඟල් 10.5යි, ඉනට උස අඟල් 15යි. එම අඟල් 15ට මම අඟල් 1ක් ලකුණු කරනවා අංශ ඩාට් එක සඳහා. එවිට මට ඉනට උස අඟල් 16ක් විදිහට මම ලකුණු කරනවා. මේ තමයි ඉන රේඛාව. මේ තමයි පපු මුදුන රේඛාව. 10.5යි, අඟල් 16යි. ඉන රේඛාව මත ඉනවට මිනුම අඟල් 32ට අඟල් 2ක් බුරුල විදිහට එකතු කරලා 4න් බෙදුවාම එන අඟල් 8.5 මෙම රේඛාව මත ලකුණු කරනවා. ඉන්පසුව මෙම ලක්ෂ්‍යයන් දෙක යා කරනවා. ඔයාලට ඇඟේ ගාන්ටම් මේ ඇඳුම නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් මම බුරුල සඳහා දීපු අඟල් දෙක එකතු කරන්නේ නැතුව ඇඟේ ගානටම නිර්මාණය කරගන්න පුළුවන්. ඉනට උස මගේ අඟල් 6.5යි. ඇඟෙන්ම ඔයාලට ඉනට උස දැනගන්න පුළුවන්. අඟල් 6.5ක් පහලින් මම උකුල රේඛාව මේ ආකාරයට ඇඳ ගන්නවා. උකුල රේඛාව මත උකුල වට මිනුම අඟල් 40, ඒකට අඟල් 2ක් බුරුල විදිහට එකතු කරලා 4න් බෙදුවාම එන අඟල් 10.5
මේ ආකාරයට ලකුණු කරනවා. අඟල් 10 ආකාරයි. ඊන් පසුව මෙම රේඛාවම මේ ආකාරයට ඇඳ ගන්නවා. සම්පූර්ණ ගෞමයේ උස මගේ අඟල් 40යි. එම අඟල් 40ට මේ අංශය සඳහා එකතු කරපු අංශ ඩාට් එක යගේ අඟලත් එකතු කරාම අඟල් 41ක් විදිහට තමයි මම සම්පූර්ණ උස ඉදිරිපස සඳහා ගන්නෙ. අඟල් 41යි. එම අඟල් 41 ලකුණු කරපු රේඛාව මතත් මෙන්න මේ 10 ආකාරම මේ ආකාරයට ලකුණු කරනවා. ඉන්පසුව මෙතන අපි මේ ආකාරයට වක්‍ර කරලා ගන්නවා. එවිට අපිට හැඩට නිර්මාණය කරගන්න පුළුවන්. අපිට තව පුළුවන් මේක A-line ආකාරයටත් නිර්මාණය කරගන්න. මේ මෝස්තරය අපිට වෙනස් කරගන්න පුළුවන්. අපි අඟලක A-line එකක් දුන්නොත් මේ ආකාරයට අපිට ඇඳගන්න පුළුවන්. ඔයාලා කැමති නම් මේ ආකාරයට A-line හැඩයකුත් දීලා නිර්මාණය කරගන්න පුළුවන්. මේ තමයි ඉදිරිපස බ්ලොක් එක. මම මේක තාම ඩාට් ලකුණු කරලා නැහැ. මගේ ඉදිරිපස පොයින්ට් අතර පරතරය අඟල් 7.5යි 7.5 දෙකෙන් බෙදුවම 3.4 3යි. එමන් ලකුණු කරපු ලක්ෂයේ ඉඳන් අඟල් එකක් මේ පැත්තට ලකුණු කරලා ඉඩ තියලා පහළට මම අංශ ඩාට් එක ඇඳ ගන්නවා. මේ ආකාරයට මම අංශ ඩාට් එක ඇඳ ගන්නවා. මම දැන් මේ ඉදිරිපස බ්ලොක් කොටස මේ ආකාරයට කපා ගන්නවා. කපාගෙන ඉවර වෙලා තමයි අවශ්‍ය වෙනස්කම් සිදු කරන්නේ. ඔයාලා මේ ඩාට් එක හරියෙන් කපනකොට මේ විදිහට නවාගෙන තමයි කපා ගන්න ඕනි. නැත්නම් උසකොට යාමක් සිද්ධ වුණොත් එතන පොඩි වෙනස්කමක් සිද්ධ වෙනවා. මගේ එහෙම සිද්ධ වෙලා නැහැ. එම නිසා බ්ලොක් එක කපා ගන්නකොට අනිවාර්යයෙන්ම ඩාට් එක මේ ආකාරයට නමාගෙන කපා ගන්න. මේ තමයි ඉදිරිපස බ්ලොක් කොටස. දැන් මම පිටිපස මූලික බ්ලොක් එකත් ඇඳ ගන්නවා. කලින් ආකාරයෙන්ම උරහිස රේඛාව ඇඳගෙන අඟල් 3ක් ලකුණු කරනවා. ඊට කලින් සිප්පර එක සඳහා අඟල් 1ක් ඉස්සරහෙන් අපි ඉඩ තියන්න ඕනි. සිප්පර එකට මේ ආකාරයට අඟලක් ඉඩ තියන්න. එම ඉඩ තියපු තැන ඉඳන් මේ පැත්තට අඟල් 3ක් මූලික කර මේ ආකාරයට ලකුණු කරන්න. කර ගැඹුර අඟල් 1ක් විදිහට ලකුණු කරලා මූලික කර මේ ආකාරයට ඇඳ ගන්නවා. උරහිස අඟල් 7යි. උරහිස 14 දෙකට බෙදුවම අඟල් 7යි. අඟල් 1ක් පහළට ලකුණු කරලා උරහිස ඇල රේඛාව මේ ආකාරයට ඇඳ ගන්නවා. අඟල් 7.5 පහළින් ලකුණු කරලා එම 7.5 මත අපි ලකුණු කරන්නේ පපුවට මිනුම ට අඟල් 2ක් එකතු කරලා 4ෙන් බෙදලා එන සංඛ්‍යාව. මට ආවේ අඟල් 9.5යි. එනනම් අඟල් 9.5 මේ ආකාරයට මාක් කරලා පිටිපස අත්කට ඇඳ ගන්නවා. පිටිපසෙන් අත්කට ගැඹුරු කරන්නේ නැහැ. ඊනට උස අඟල් 15යි. මම පිටිපසදී අඟල් 15ම මේ ආකාරයට ලකුණු කරනවා. ලකුණු කරලා එම ඉන රේඛාව මත අඟල් 8.5 මේ ආකාරයට ලකුණු කරනවා.
ඉන රේඛාවේ ඉඳන් අඟල් 6හමාරක් පහලින් ලකුණු කරලා උකුල රේඛාව මේ ආකාරයට ඇඳ ගන්න. උකුල රේඛාව මත අඟල් 10හමාර මේ ආකාරයට ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. ගෞමයේ සම්පූර්ණ උස අඟල් 40යි අඟල් 40 මේ ආකාරයට ලකුණු කරන්න. අඟල් 40යි එම රේඛාව මතත් අඟල් 10 ආමාරම ලකුණු කරලා මේ විදිහට ඇඳ ගන්න. මෙතනින් අපි වක්‍ර කර ගන්නවා. මේ තමයි පිටුපස මූලික බ්ලොක් කොටස. මම දැන් මේකේ බ්ලොක් කොටස කපාගෙන පසුව තමයි වෙනස්කම් සිදු කරන්නේ. ඔයාලා කැමති නම් අර ඔයාලා ඉදිරිපසින් ඒ ලයින් හැඩයක් දුන්නා නම් අඟලක් හෝ අඟල් දෙකක් ඒ හැඩය පිටිපසෙදිත් අනිවාර්යයෙන්ම දෙන්න ඕනි. ඉන්පසු මේ ආකාරයට වටේම කපා ගන්න. මුලින්ම අපි ඉදිරිපස බ්ලොක් කොටසේ වෙනස්කම් ටික සිදු කරගනිමු. මූලික කර ගැඹුර අපිට අඟල් 6හමාර 7ක් දක්වා වැඩි කරගන්න පුළුවන්. මම මේක වෙන පෑනකින් ලකුණු කරලා පෙන්වන්නම්. මම මෙතනදී අඟල් 7ක් විදිහට 6හමාරක් විදිහට ගන්නවා. 6හමාරක් හතක් ඔයාලට ගන්න පුළුවන්. මූලික කර පළල අඟල් භාගයක් අඟලක් දක්වා වැඩි කර ගන්න පුළුවන්. මම අඟල් භාගයක් වැඩි කරා. ඉන්පසු V කර මේ ආකාරයට ඇඳ ගන්නවා. මේක අත් රහිත ගවුමක් නිසා අපිට මේ පැත්තෙන් අඟල් භාගයේ සිට අඟලක් දක්වා වැඩි කරන්න පුළුවන්. මම අඟල් භාගයක් වැඩි කර ගන්නවා. පහළිනුත් අඟල් භාගයක් වැඩි කර ගන්නවා. අත්‍රහිත ඇඳුමක් නිසා තමයි මම මේ විදිහට වෙනස්කම් සිද්ධ කළේ. මේ ආකාරයට ඉන්පසුව දැන් අපි මෙතන මේ තියෙන රපල් කොටස් හදාගන්න ආකාරය තමයි අපි බලන්නේ. එක පැත්තක තියෙන ප්‍රමාණයට වැඩිය මේ පැත්ත දිගින් වැඩි. මෙතන දනිස්සේ ඉඳන් අඟල් 4ක් විතර ඉහළින් තමයි මෙතන පටන් අරන් තියෙන්නේ. අපි බලමු ඒක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඉහළ සිට පහළට අඟල් 18ක් අපි මේකට මේ ආකාරයට බ්ලොක් එක අත්කට මේ ආකාරයට අපි කපා ගන්නවා. කරත් මම මේ ආකාරයට කපා ගන්නවා. දැන් අපි මූලික වෙනස්කම් කරලා ඉවරයි. ඉන්පසුව ඉනේ සිට අඟල් 18ක් විතර පහතින් තමයි අපේ දන හිස පිහිටන්නේ. එතන ඉඳන් මම අඟල් 3ක් ඉහළට ඔසවලා අඟල් 15 කියන තැනින් හරහට රේඛාවක් ඇඳ ගන්නවා. එම රේඛාව ඇඳගත්තට පස්සේ අපි දැන් බලනවා මොන පැත්තද උසින් වැඩි කියලා. මේ පැත්ත උසින් වැඩි, මේ පැත්ත උසින් අඩුයි. එම නිසා මම මේ පැත්තෙන් ඉහළට අඟල් 3ක් ලකුණු කරලා මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්නවා. රේඛාවක් ඇඳගෙන මෙතන තියෙන පරතරය බලනවා. මට අඟල් 10ක් තියෙනවා. සමාන රපල් කොටස්
දෙකක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඒ නිසා මම මේක ගානට දෙකට බෙදනවා. ඒ කියන්නේ ඉහළට අඟල් 5යි පහළට අඟල් 5යි. එම අඟල් 5 5 මේ පැත්තෙනුත් මම ලකුණු කරනවා. මේ ආකාරයට රේඛාවන් ඇඳගෙන මෙම කොටස කපලා ඉවත් කරනවා. අපි දැන් මේක අංක කරගත්තොත් මේක පළවෙනි කොටස, මේක දෙවෙනි කොටස, මේක තුන්වෙනි කොටස. මේ ඩාට් එක මේ පැත්තෙනුත් ඇඳගෙන ඩාට් දෙක මහ ගන්න ඕනි. දැන් මම මේකම පිටිපස කොටසෙත් මේ ආකාරයටම නිර්මාණය කර ගන්න ඕනි. මම දැන් මේක පැත්තකින් තියලා මම පිටිපසත් අවශ්‍ය වෙනස්කම් සිද්ධ කරලා ඉන්නවා. පිටිපස කර පළලත් අඟල් භාගයකින් වැඩි කර ගන්නවා. අඟල් භාගයක්. ඉන් පසුව මේකේ අර මේ ආකාරයට තියලා ලකුණු කරගන්නවා. මෙතනනුත් අඟල් භාගයක් පහළට ලකුණු කරලා අත්කට මේ ආකාරයට නිර්මාණය කරනවා. දැන් මම එම කොටස් නිර්මාණය කරලා ඉවරයි. ෂිපර් එක ඉනේ ඉඳන් අඟල් 5ක් හෝ 6ක් පහළට යනකම් මහන්න ඕනි. ෂිපර් එක මෙතනට යනකම් මහනවා. ඉන් පසුව මේ ආකාරයට මම ෂිපර් එක සඳහා තියපු අඟල නමලා තාවකාලිකව නමනවා. පහළ කොටස නිර්මාණය කර ගැනීම සඳහා ඔයාලා හොඳට බලාගෙන ඉන්න. මම මේක නිර්මාණය කරගන්නේ කොහොමද කියලා, මේක තරමක් සංකීර්ණ ගවුම් විලාසිතාවක්. මේක මම පුළුවන් තරම් සරලම ක්‍රමයට තමයි ඔයාලට කියලා දෙන්නේ. මීට වැඩිය සංකීර්ණ ක්‍රම ගොඩක් තියෙනවා මේක නිර්මාණය කර ගැනීම සඳහා. ඩාට් අඩුවෙන්ම දාලා තමයි මම ඔයාලට මේ ගවුම කියලා දෙන්නේ. හැමෝටම තේරුම් ගන්න පහසු වෙන විදිහට තමයි මම ඔයාලට මෙම ගවුම් මෝස්තරය කියලා දෙන්නේ. මේ විදිහට ඉදිරිපසින් කරපු පළුව තියලා පිටිපසින් මාක් එකක් දාගෙන යනවා. මන්ද මේ පිටිපස පළුව තමයි පිටිපස පළුවට තියලා ඉන් පස්සේ මේ ආකාරයට ඇඳ ගන්නවා. අපි මේ ඇඳුම මහනකොට මේ ආකාරයට තියලා තමයි මහන්නේ. මේ පැත්ත ඉදිරිපස, ඒ වගේම තමයි මේ පැත්ත පිටිපසේ හොඳ පිට මේ පැත්ත, ඉදිරිපස හොඳ පිට මේ පැත්තට තමයි එන්නේ. මම ඒ විදිහට තමයි මේක නිර්මාණය කළේ. මෙම කොටස මම කපලා අයින් කරනවා. මුලින්ම පිටිපස මහනකොට සිප්පර් එක සඳහා මෙම ප්‍රමාණය තියලා මේ ප්‍රමාණය මුලින්ම මහගන්න. මහගිනි සිප්පර් එක ඉන් පසුව තමයි මහගන්නේ. මෙතන අපි පේසින් කොටස් කපා ගන්න ඕනි. පිටිපස් සඳහා මේ තමයි පේසින් කොටස්. ඔයාලා ඒක කපා ගන්න. දැන් අපි හිතමු දැන් මේක මහලා ඉවර කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි රපල් කොටස් ඉදිරිපස සහ පිටිපස පළුවට තියලා මසා ගන්නේ.
එක දෙක තුන හතර මෙම කොටස පළු දෙකකට කපා ගන්නේ මේක මේ ආකාරයට පළු දෙක කපා ගන්නේ දැන් මම නැවත ඉදිරිපස කොටස ගන්නවා මේකේ පේසින් කොටස කපා ගන්නේ මුලින්ම මේ ආකාරයට ඩාට් එක මහ ගන්න ඩාට් එක මේ විදිහට මුලින්ම මසා ගන්න මේ තමයි ඉදිරිපස පේසින් කොටස දැන් අපි රපල් කොටස් නිර්මාණය කරගනිමු මෙම කොටස කපලා ඉවත් කරනවා යට කොටස සහ උඩ කොටස රපල් කොටසක් අවශ්‍ය වෙනවා දෙක කොටසින් මේ කොටසට රපල් කොටසක් විතරයි අවශ්‍ය වෙන්නේ මෙතනින් අඟලක් පමණ අපි කපලා ඉවත් කරන්න ඕනි යට කොටස සඳහා මම ඒක ඔයාලට පෙන්වන්නම් මම මේකෙන් කොටසක් කපා ගන්නවා අපි හිතමු මේ තමයි යට කොටස දෙවැනි එකේ මේ කොටසට මහ ගන්න කොටස ඒකෙන් අපි අඟල් එකක් අයින් කරන්න ඕනි මේකට අපි මෙන්න මේ පහළ රපල් කොටස මහ ගන්නවා හොඳට බලාගෙන ඉන්න මම කොහොමද කරන්නේ කියලා දැන් මම අඟල් එකක් මේ ආකාරයට කපලා අයින් කරනවා. දැන් අපිට එන්න ඕනි උඩ කොටසට වැඩිය යට පළුව උසින් අඩු වෙන්න ඕනි. දැන් අපිට උසින් අඩුයි. දැන් මේකනුත් මම තව මේකෙන් සාම්පලයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන් පසු දැන් මේ විදිහට තියලා මේක කොටස් සමාන කොටස් කිහිපයකට වෙන් කරගන්නවා. සමාන කොටස් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8කට වෙන් කරගන්නවා. මේකත් සමාන කොටස් 8කට වෙන් කරගන්නවා. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි දැන් මේකෙන් මම රපල් කොටස හදා ගන්න තමයි යන්නේ පහළ ඉඳන් ඉහළට මේ ඊතල දාන පැත්තට තමයි පහළ සිට ඉහළට අපි කපා ගන්නවා ඉහළින් වෙන්න ඕනසේ කොටස් දෙකේම ඒ ආකාරයට තමයි කපා ගන්න තියෙන්නේ මේ ආකාරයට කපා ගන්නවා ආයතන වෙන් වුණා මම ඒක අලව ගන්නවා
මේකේ මම කොටස් දෙකක් කපා ගන්නවා ඉදිරිපස සහ පිටුපස පළුව සඳහා. අඟල් භාගයේ සිට අඟල් එකක් දක්වා ඔයාලට ඈඩ් කරලා මේ ආකාරයට කපා ගන්න පුළුවන්. පිටුපස කොටසනුත් මේකෙන් අඟල් අඟලක් අඩු කරනවා කපල් කොටස අල්ලන කොටස. බලාගෙන ඉන්න මම කොහොමද කපල් කොටස වසා ගන්න කියලා. ඉදිරිපස සහ පිටිපස රබර් කොටස් දෙක මේ ආකාරයට සම්බන්ධ කරගන්නවා. ඒ කියන්නේ අංශයන් දෙක මසා ගන්නවා. මේ සෑම බ්ලොක් කොටසක්ම රෙද්ද මත තියලා කපනකොට අඟල් භාගික මැහුම් වාසි තියලා කපා ගන්න. එම භාගික ඇඟු මැහුම් වාසි තමයි අපි මේ ආකාරයට තියලා මසා ගන්නේ. මේ තමයි ඉදිරිපස සහ පිටිපස බ්ලොක් කොටස් රබර් කොටස් දෙක. දැන් අපි එහෙම මසලා පැත්තකින් තියනවා. ඊට කලින් ඉහළ කොටස් සම්පූර්ණයෙන්ම කපලා අපි මහලා ඉවර කරලා තියෙන්න ඕනි. මේ ආකාරයට අපි අත් කොටස් මහගෙන උරහිස් කොටස් මහගෙන පිටිපස සිපර එක ඔක්කොම මහලා අංශයක් මහලා තමයි අපි අවසානෙට පහළ රපල් කොටස් මෙම බ්ලොක් කොටසට ගවුමට තියලා මසා ගන්නෙ. දැන් අපි හිතමු දැන් මේ අපි අංශත් මහලා ඉවරයි. අංශත් මහලා සම්පූර්ණයෙන් ඉහළ කොටස මසා නිම කළ කොටසක් තමයි දැන් මේ තියෙන්නේ. මේකෙන් දැන් මේකත් අපි අර ආකාරයටම අංශයන් දෙක මේ විදිහට මහ ගන්න ඕනි. ඕකේ ඉදිරිපස සහ පිටිපස අංශ දැන් අපි මේ විදිහට කියලා මසාගත්තා. දැන් බ්ලොක් කොටසත් මහලා තියෙන්නේ. මේ විදිහට තියලා මේක වටේට මේ පහළ කොටස වටේටම අපි රපල් එක මේ ආකාරයට මසා ගන්නවා. මේ ආකාරයට අපි රපල් කොටස මෙම බ්ලොක් කොටසට තියලා පහ යට කොටසට තියලා මේ ආකාරයට අපි මහ ගන්නවා. මේක කොලයක් නිසා මට පෙන්වන්න අපහසුයි.
දැන් මම ওই විදිහට මසලා ඉවර කරගත්ත කිහිම ඊට ඉන් පසුව මෙම කොටසට මේ විදිහට තියලා වටේටම මහ ගන්නවා මම හිතනවා මම කියා දීපු විදිහ වලට පැහැදිලි ඇති කියලා ඒක කොලයක් නිසා හරි අමාරුයි වලට පෙන්වන්න දැන් මම මේ විදිහට දැන් කොටස් දෙකම මහගත්ත තියලා මෙහෙම මහ ගන්නවා මේ සෑම තැනකටම මම අඟල් බායක මහුන් වාසි තියනවා ඒ අඟල් බායක මහුන් වාසි තමයි මම මේ විදිහට මහ ගන්නෙ ඔන්න දැන් එක රපල් කොටසක් නිර්මාණය කරලා ඉවරයි. ඉදිරිපස සහ පිටිපස කොටස් දෙකටම මේ විදිහට රපල් කොටස අපි තියලා මහ ගන්නවා. දැන් අපි මේ රපල් කොටස නිර්මාණය කරගනිමු. ඒකත් පහළ සිට ඉහළට වෙන් නොවනසේ කපා ගන්න. මේකෙනුත් ඇඩ් කරලා නිර්මාණය කරගත්ත රපල් කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා ඉදිරිපස සහ පිටිපස සඳහා මේ විදිහට තියලා අඟල් භාගයේ සිට අඟලක් අඟල් එකහමාරක් වුණත් ඉදිරිපස දී මුලින් රපල් කොටසදී ඈඩ් කරපු ප්‍රමාණයම මේකෙත් අපිට ඈඩ් කරලා ගන්න පුළුවන් සෑම කොටසම රෙද්ද මත තියලා කපන විට මතක ඇතුව මැහුම් වාසි එකතු කර ගන්න. ඔයාලගේ ගානට මේ ගාම නිර්මාණය කර ගන්නවා නම් අංශය සඳහා අඟල් එකක් තබා ගන්න. මම දැන් කොටස් දෙකක් කපා ගන්නවා ඉදිරිපස සහ පිටුපස සඳහා. මේ තමයි ඉදිරිපස සහ පිටිපස කොටස් දෙක. එකක් මම මුලින්ම අංශ දෙක මසා ගන්නවා. අංශ දෙකෙන් මේ ආකාරයට මසා ගන්නවා. ඉන් පස්සේ මේ යට මෙන්න මේ මංගල් භාගයක් අපි මෙතනින් මහුන් වාසි තියලා තිනා මේ යට කොටසට එම යට කොටසට අපි මේ ආකාරයට තියලා මසා ගන්නවා වටේටම අපි මසා ගන්නවා අපි අංශ මහලා ඔක්කොම කරලා තියෙන්නේ මෙතන පහළ වාටියට තියලා මේ ආකාරයට රපල් කොටස මසා ගන්න විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මේ තමයි එම ගවුම් කොටස. මං හිතනවා මම මේ කියා දීපු ගවුම ඔයාලට පැහැදිලි ඇති කියලා.
ඔයාලත් මහලා බලන්න හරිම ලස්සන ඩිසයින් එකක්. මේක මං සෙමි පිටට් ආකාරයට තමයි නිර්මාණය කළේ. ඒලයින් ෂේප් එකක් දීලා උනත් ඔයාලට නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ගෞමේ උස වැඩි වෙනකොට අපිට මේ රබර් කොටස්වල උස වැඩිපුර අපිට ගන්න පුළුවන්. මම ගෞමේ අඟල් 40කට ගත්තේ. එම නිසා මට එක රබර් කොටසක උස ආවේ අඟල් 5ක් විතරයි. ඊට වැඩිය වල උස ගන්නවා නම් මේ රබර් කොටස්වල උස ඊට වැඩිය වැඩි වෙනවා. මම හිතනවා මම කියා දීපු පාඩම ඔයාලට පැහැදිලි ඇති කියලා. ඔයාලට මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. වටිනවා කියලා හිතෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මේ වගේම වටිනා වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. බයි.